ලිහිනි රදීශෝවට කැමති ආදරේ ඌයාගේ පස්සෙන් ගමියාව ඒකයි ඌ මට කෝල් කරලා කිව්වා මට ඔයාව සෙට් කරලා දෙන්න කියලා මොකද ඔයා තමයි මගේ හොඳම යාළුවා මම කිව්වොත් ඔයා යත් එක්ක යාළුවේ කියලා එයා හිතන් ඉන්නේ ඔයා මොකද ලිහිනි කියන්නේ ඇයි මොකුත් ඔයා කියන්නේ නැත්තේ ඔව් යාළුවනි අර ලිහිනි අඬාගෙන දුවන්නේ අනුහසොන් වේ විදියට ලිහිනිට කියන නිසා අපි බලමු ඉතින් ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. හරි ඉතින් ඊට ඉස්සෙල්ලා ඔයාලා මගේ YouTube channel එක subscribe කරන්න යාළුවනේ. එතන තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම video එකක් දාපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු video එකට. ඔයාලා දැක්කා ඉතින් ලිහිණි එතනදී දුවාගෙන යනවා අඬාගෙන යනවා ඉතින් මොකුත් කියන්නේ නැතුව ඔයා දැක්කා ඉතින් අනුහස්ගේ අත් දෙකිනුත් පෙන්නුණා මොකුත් කියන්නේ නැතුව අඬාගෙන යන්නේ ඇයි කියන එක අනුහස්ට තේරුණෙත් නැහැ ඇත්තටම යාළුවෝ ඉතින් අනුහස් ඒ වගේ දෙයක් ලිහිණිගෙන් අහනකොට ලිහිණි කැමති නැහැ මොකද ඔයාට මතකයි ඉතින් අර හොස්පිටල් එකේදීත් එහෙම අහනකොට ලිහිණි කිව්වා අනුහස් ඔක ඇති කියලා ලිහිණි රදීෂ්ට ආදරේ කරත් නැතත් ඒ ආදරේ ඇති කරනවට නැත්නම් ඒ දෙන්නා සම්බන්ධයක් ඇති කරවන්න අනුහස් මෙදිහත් වෙනවට අනිවාර්යෙන් ලිහිණි කැමති නෑ මොකද අනුහස් තමයි ලිහිණිගේ මුල් මාදරේ. ඉතින් එයා ඒ දෙන්නව එකතු කරන එකට කොහොමත් ලිහිණි කැමති වෙන්නේ නෑ මොකද ලිහිණිට ඒක දරා ගන්න බෑ. ඇත්තටම ඉතින් අනුහස්ට වඩා චබිය තමයි මෙතන ලොකු කාර්යයක් කරන්නේ. ගොඩක් වෙලාවට ඉතින් අද නැත්නම් ඊළඟ සතිය තුල අනුහස් චබිය සහ අනිත් එක නැත යාගේ යාළුව නිසා ලිහිණි දැනගන්නවා කොහොම හරි රදීෂ් ලිහිණිට යා ආදරේ කියලා. හරි ඉතින් අපි බලමු ඉතින් ලිහිණි මේක දැනගත්තම මොන වගේ කටයුතු කරයිද මොන විදියට හැසිරේවිද කියලා. හරි ඉතින් ඒව මම ඔයාලට ඊළඟ කොටසින් කියන්න යාළුවනේ. ඔයාලටත් හිතන දේ කමෙන්ට් කරගෙන යන්න. මං ගිහිල්ලා එන්නම් ඔයාලට බුදු සරණයි.